ඇතම් නිලධාරීන්ට අයි පොදු සමාව දෙන්න ඔබතුමා එච්චර කැමැත්තක් නැත්තේ? නිලධාරීන් කාටවත් මේ සැරේ පොදු සමාව නැහැ. ඒකට හේතුව තමයි සුධර්ම නිලධාරියෙක් බිහි කරනවා කියන්නේ නිකම් මේ මල් පැලයක් හිටවල මලක් දෙලනවා වගේ වැඩක් නෙවෙයි. නිලධාරියෙක් බිහි කරන්න මොනතරම් මුදලක් මේ රටේ ජනතාවගේ සල්ලි වියදම් කරන්න ඕනේද? අවුරුදු දෙකහමාරක පුහුණුවක් ලැබලා තමයි නිලධාරියෙක් එළියට එන්නේ. ඒ පුහුණුව ලබන කාර්යරත ඒ නිලධාරියට වැටුපක් ගෙවනවා. එයාව සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් කළා. ඒ නිලධාරියා බොහෝ වෙලාවට ග්‍රැජුවේට් කෙනෙක් වෙනවා. එයා අවුරුදු දෙකහමාරක උගන්නලා ග්‍රැජුවේට් කෙනෙක් කළා. ඊට පස්සේ ඒ මනුස්සයාව බොහොම අභිමානවත් විදියට බොහොම ලස්සන පෙළපාලියක් තියලා ජනාධිපතිතුමා අතින් කඩුව දීලා ඊට පස්සේ ගෙදරිය ගමන් එයාපෝට්ටෙන් පැනලා යනවා. ඒ ගිහිල්ලා එහෙ ඉඳන් ඉල්ලනවා මට පොදු සමාවට දෙන්න කියලා. රටේ ජනතාවට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ. රටේ ජනතාවගේ සල්ලි වලින් උගන්නලා ඔන්න පොදු සමාවට එහෙනම් අපිත් එනවා කියලා චෙරියෝ කියන්නේ ඒක කරන්න බෑ සුධර්මන්. එහෙම කරොත් අපි සොරවුව හරිනවා. තව තවත් පැනලා. එතකොට කවුද මේ රටේ ජාතික ආරක්ෂාව ගෙනියන්න හමුදාවල ඉතුරු වෙන්නේ කවුද? ඔය විදිහට යන්න ගත්තොත් එහෙම ගිහිල්ලා අවුරුද්දක් ඇතුළත ආයි සමාවක් හම්බ වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඒ මානසිකත්වයේ නිලධාරින්ට ගියාම මේකේ නවතින්නේ නැහැ. ඊට පස්සේ හුඟක් නිලධාරීන් එහෙම බෑ. ඒ අයට සරෙන්ඩර් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ අය ඇවිල්ලා සරෙන්ඩර් වෙලා ඊට පස්සේ ගන්න ඕන ක්‍රියාමාර්ගය අරගත්තට පස්සේ ගෙවන්න ඕන ගන්න ගෙවලා යන්න පුළුවන්. එහෙම නැතුව පොදු සමාවට ඒක දෙන්නේ අපි අර කොල්ලන්. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ගැන මේ දවස්වල හරි කතා බහක් කරලා තියෙනවා. මේ ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පීඨයට වදා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වෙනවා. අපිට තේරිච්ච දෙයක් තමයි අපේ අවශ්‍යතාවයට අපි හමුදාවට බඳගන්න ළමයින්ට විතරක් උගන්නන එක අපරාධයක්. මොකද තව අපේ රටේ දරුවන්ට උගන්නන්න මේකේ කැපැසිටි එක තියෙනවා කියලා. ඒ වගේම අපේ රටේ විශ්වවිද්‍යාලවල තියෙන වෛද්‍ය පීඨවලට ඇතුළත් වෙන්න බැරි වෙච්ච ළමයින්ව සල්ලි තියෙන දෙමව්පියෝ මොකක් හරි කරගන්න පුළුවන් අඩු ගානේ ඉඩමක් විකුණලා හරි යවනවා පිට රටවල්. යවලා උගන්නලා වෛද්‍යවරු කරලා මෙහෙට යනවා. යන සල්ලි කන්දරාව මේ රටින් පිටට මෙතකයි කියලා නිම කරන්න බෑ. එතකොට අපිට කැපැසිටි එක තියෙනවා. සයිටම් විද්‍යාලය පටන් ගත්තා. මමත් පිළිගන්නවා ක්‍රමවේදයකට නෙමෙයි පටන් ගන්න තියෙන. නමුත් යම් කිසි උත්සාහයක් දැරලා තිබුණා. ෆේල් වුණා. ඊට පස්සේ ඒ දරුවන්ට යන්න තැනක් තිබුණේ නැහැ. ළමයින්ගේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට මොකද කරන්න කියලා හිතා ගන්න බැරි තත්ත්වෙ. සමහරුන්ගේ දරුවෝ දෙන්න තුන් දෙනා එකේ. අපි තමයි බාරගත්තේ ළමයින්ව. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් අරගත්තේ ළමයින්ව. 980 ගණක් මට මතක විදිහට ළමයින්ව බාරගත්තා. ලේසි නෑ කොතලාවල විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් ලබා ගන්න. සම්පූර්ණ ඒ ක්‍රමවේදයට යොදලා ඒකේ එක්සෑම් වලට තියලා සමහර ළමයි ඉතාමත් හොඳින් ඒ එක්සෑම් පාස් වුණා. නමුත් ඒක පාස් කරගන්න බැරි වෙච්ච තව කොටසක් විශ්වවිද්‍යාලයෙන් එළියට යන්න සිද්ධ වුණා. ආපු පළියට හැමෝම පාස් කරන්නේ නැහැ ඒ ස්ටෑන්ඩඩ් එකට. ඇයි මේ විරුද්ධ වෙන්නේ? ඇයි මේ කෑ ගහන්නේ? එතකොට අපිට කැපැසිටි එක දෙනවා. අපිට විශාල හොස්පිටල් එකක් තියෙනවා. බෙඩ්ස් 700 ගානක් තියෙනවා. අපිට ඔපරේෂන් තියටර්ස් 20ක් තියෙනවා. අපිට ICU බෙඩ්ස් 67ක් තියෙනවා. එච්චර විශාල හොස්පිටල් එකක්, ටීචින් හොස්පිටල් එක. අපිට තව ළමින්ට උගන්නන්න පුළුවන් සුධර්මන්. ඒක නිසා තමයි අපි කිව්වේ කැපැසිටි එක තියෙන එකේ අපි අපේ රටේ මේ ළමයින්ට උගන්නමු. එහෙම කියලා තමයි ගරු ජනාධිපතිතුමා කිව්වේ ඕගොල්ලන්ට පුළුවන් නම් ඩේ ස්කෝලර්ස්ලා විදිහට අරගෙන මේ ළමයින්ට උගන්වන්න කියලා. ඒක නිසා තමයි අපි දැන් මේ සැරේ ළමයි 120ක් අරගන්න ලෑස්ති කරලා තියෙන්නේ ඩේ ස්කෝලර්ස්ලා විදිහට පළවෙනි වතාවට. දැන් ඒ ඇප්ලිකේෂන් මට මතක විදිහට 800 ගණක් හරි 900 ගණක් හරි දැනට ඇවිල්ලා තියෙනවා. එතනින් more than 100 applications ඉසෙට්ස්කෝ එක 1.6 වලට වඩා වැඩි, ළමයි 100කට වැඩි. සාමාන්‍ය සාමාර්ථ 3ක් අරගන්න ළමෙක් නේපාලෙ ගිහිල්ලා වෛද්‍යවරයෙක් වෙලා ඇවිල්ලා මෙහේ අර එක්සෑම් එක කළා පාස් වුණාම එයා වෛද්‍යවරයෙක් විදිහට පිළිගන්නවා. එතකොට අපිට මෙච්චර පහසුකම් තියෙදි මෙච්චර වෛද්‍යවරුන් බී කරපු වෛද්‍ය පීඩේට බැරිද තව මේ රටේ අහිංසක අම්මලා තාත්තලා ළමයි 100ක් අරගෙන ඒ ළමයින්ව දොස්තරවරු කරලා එළියට දාන්න? මේක මොනතරම් අසාධාරණ දෙයක්ද විරුද්ධව කතා කරන්නේ?